Pandi. Dana de Mimuka de Kil. Danelli. Megatamai or Mulim Kipus in the Palavini copy. I say make a matter do me? Pandi. Okay, Sangita at the action equally mudita. Okay, Palavini Sangita at the action. Ekis Indu Kiwiwaya. Okay, Palavini Gita guy. We see the Catalitino Agahin. Emanet. Oh, sir. Mankamitiwa was son of a tavata. Agahin at the Galaban note. Thank you, sir. Pandi. Man, then again, he tells Hindu, made at a Jana place in Duakinakil. Handia Kandia gun. Basalt a basalt a gun. Ministry is Hindu, Mununakilaman, then again, Hitia. Have a man, then again, Hitia and Apahandi? Miss Hindu a guy cav? Basalt a gun, Handia Kandia gun. With Hindu Kinam. Sir? Pandi. Mamme Sindhu atte ka mage jeevithaye godak heena mewa. Dannawada? Mamme Sindhu dena Lankawa thiyena lokuma ringtone company ekata katha karala. E vitarak neme. TV programs, paper articles. Have I mattered the air? No. I kissi mu deking veda kwen na kiel. Ani aise hai maki ani. Mam mukadde sir karo padu. Padu karega the mama ne me paandi. Oya. මම හැමදාම කියනවා වගේ තරු පායන්නේ අහසෙ මිසක් බසෝල්ට් වලයි පාරේනේ නෙමෙයි. ඒ හින්දා දෙන්නම උදේ තීරණය කරන්න. මේ CD එක වගේ උංගලන්ගේ හීන උංගල නැති කරගන්නවද නැද්ද කියන එක. හොඳට හිතලා හොඳ තීරණයක් ගන්න. මගේ ඇත් දෙකට උඹේ කඳුළු හංගන්න විතරක් හිතන්න එපා. මේ බත් බෙදන්න ඉතරලා උඹේ ඇත් දෙකේ තියෙන ඔය කඳුළු පීදාගෙන හිටපන්. නැසි. මෙච්චර කාලයක් මේ මහ පොළොව අපිට කොන්ද කිලින් තියාගෙන ජීවත් වෙන්න උදව් වුණා. වෙච්ච හැම ප්‍රශ්නකදීම මග ළඟ උත්තරයක් තිබ්බසෙ. ඒත් මේ වෙලාවේ මොනා කරන්නද කියලා මටත් හිතාගන්න බැහැ. ඇයි උඹේ අර මහ ලොකු ආදරවන්තයා එයාගේ මොකද්ද උරුමයක් හොයාගෙන ඇවිල්ලා මේ ප්‍රශ්න ඔක්කොම විසඳනවයි කියලා. ඉන්දුලේ ඔකෝ බබේ යකෙකුට බය වෙලා වගේ මේ බෙරියන් දෙන්නේ එළවලු කොරටේදී උඹ මහසෝනාවක් දැක්කද? මහසෝනා දැක්කේ මන් නෙවේ සඳලි.
ඇයි මොකද වෙලා තියෙන්නේ පොරුවේ ඉඳලා ඉති සඳලි පල්ලෙහා වත්ටි මලක් කපල මොනවාද මල් වර්ගයක් තියලා මොකද බහරකෙක් ගොඩ ගන්න කතාව කිව්වා මං ඇව මොකද්ද කියලා එන්නේ කෙල්ල අඳාය දිව්වා මං ඒ දහර වැසි වහද්දි එතන තමයි පෙන්නුවේ දෙන්නම මග කීමෙන් වැඩ කරා නම් දුර දිග යන්න කලින් ওই ප්‍රශ්න ටික විසඳ ගන්න තිබුණා මෙතන ටිකක වැරද්දක් නැහැ හන්සියක්ගේ වැරද්ද මගේ අන්තිවර මන් නිසා ටිකේට තමන්ගේ ගේත් නැති වුණා ඕනම දෙයක් බොරුවෙන් පටන් ගත්තාම ඕම දේවල් වෙනවා චත්‍ර උයි ආ ඉදිකට එන ගත්තනේ දැන් කල්පනාවත් නැති කරගත්තද මෙහෙම ගියොත් මගේ කල්පනාවත් නැති වෙයි යක්කේ මට දුක මං පාරට වැටෙන එක නෙමෙයි මම නිසා මගේ ආච්චි අයියේ දෙන්නම් පාරට වැටෙන එක ඔයා දුක් වෙන්න පාටික් කියෝ අපිට තව කල් තියෙනවා අපි කොහොම හරි ගේ ඉඩමයි බේරගමු මා විශ්වාස කරන්න ටික්කි මං ඔයාලව පාරට වැඩෙන්න ඉඩ දෙන්නේ නෑ. සීනි බෝල කතාවලින් හිත රවට්ට ගන්න පුළුවන් චත්‍ර. හැබැයි ওই මායා බෝංචි වෙල පොලේ පැල කරන්න තමයි අමාරු. නෑ හන්සියක්. මේ පාරේ හැම වෙන්නේ නෑ. මම මොන දේ කරලා හරි ටික්කව මේ ප්‍රශ්නේ බේර ගන්නවා. මොන දේ කරලා හරි? චත්‍ර සල්ලි හොයන්න ඕන බව ඇත්ත. එත් ගිය වතාවේ වගේ කිසිම කෙනෙක්ට ගින්දර දීලා නෙමෙයි. එහෙම කරොත් මගෙන් ඔයාට කිසිම සමාවක් නැහැ. ටික්කි. මට පේන්නේ මෙයා දැන්ටමත් මොකක් හරි චක්‍රාවාටය පටලෝගෙන වගේ. හැබැයි පුතේ, ගේම් දීලා වුණොත් මේ හංසගේ ගරාජ් එක මීට පස්සේ ඔයාට තහනම්. තේරුණානේ? ආ. කල්ප? ඔයා දෙනවා කියලා කිව්වේ නැහැනේ. මං කියෝ ආටිකල් එකක තිබුණා තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව නොහිතපු වෙලාවල සර්ප්‍රයිස් කරන එක ඒ දෙන්නගේ දිගු කාලීන සතුටට බලපානවා කියලා. ආ. මොකද මේ ඇස් දෙක රතු කරගෙන? ආ. එයාගේ බොයෆ්‍රෙන්ඩ් කාලෙකට පස්සේ ආව බලන්න ඇවිල්ලා. ආදරේ කඳුලයි හරියට අවජාතක නියුන් සහෝදර වගේ කියලා කියමනක් තියෙනවනේ. දැන් මේ පේන්නේ නැද්ද? දුකට සතුට දෙකටම කඳුල. දැන් හරිද? නෑ නෑ තාම තිත් වැටෙනවා. අයියෝ. දැන් හරිද? නෑ නෑ. ආ දැන් බලන්න. අම්මට වද දෙන්නතු පොඩ්ඩක් ඔළුව දාලා බලනවකෝ. ආ. මොකදන්නේ ඔච්චර ගෑස්? මං නිකන් මේක කරන්නේ තනියෙන් රජ වෙන්න වගේ. තනියෙන් රජ වෙන්න නෙමෙයි. අපි ඔක්කොම රජ වෙන්න. මේක තමයි හෙට දවසේ අපේ සිතූ බැතු සම්පත් ලබා දෙන මායා බෝංචි වල. මේකේ ජැක් තමයි මම. අම්මේ හරිද? මේ දැන් ඔය ඇන්ටනාව කරකවෝ කියලා කවුද තමුසේ සිංහාසනේ පිරිනමන්නේ? එහෙම කියන්න එපා. දැන් ඔන්න අද රෑට පාන්දිගේ ප්‍රෝග්‍රෑම් එක ටීවී එකේ යද්දි මගේ කෑල්ලකුත් ගියොත් එමු. වීල්ල මට මොකක් හරි කවුරු හරි පිරිනමුවොත් එමු. හා? අම්මේ. හරිද? නෑ නෑ. කොයිද වඩා හරියන්නේ පුතේ. පින්තූර පෙන ගන්න තියනවා එයා මද. බෑ. එහෙම කියලා බෑම්. දැන් නිකන් හරි අද රෑට ප්‍රෝග්‍රෑම් එකේ මාවත් පෙන්නොත් එමු. වෙන්න ලමඩ රගමාන්න කතා කරත් ඒින්ද මාව හොඳට පේන්න දෙන්න ඕනේ. අවු. තාමසේ හිතන් ඉන්නේ මේ රටේ ඉන්න ඔක්කොම මිනිස් ටීවී බලන්නේ අපේ ටීවී එකෙන් කියලාද? මේ නිකන් මෝඩ පාට දාන්න පහලෝ.
ගිහිල්ලා අම්මට දර ටික බලලා දෙනවා. දර බලන්න මං අම්මෝ වේ මට නම් බෑ. දර බලන්න නම් බෑ. දර බැලුවා ඩාඩිය දාන්න. මට බෑ. ඊ බලාපන්කො චැම්පියන්. මෙන්න මෙයාට ඩාඩිය දානවලු. ඇයි? උඹට ඩාඩිය ඩිංගක් දාන්න බැරි උඹ චාල්ස් කුමාරයාද? ඔව්. මාදේ ආසාවෙන් කොල්ලෙක්ගේ කටේ රන් කිරි කට ගෑවා. කට ඇරියොත් නෑ බෑ. දෙතකින් මට. හරි හරි මම දර බලලා දෙන්නම්. හැබැයි එකෙන්ම කියනවා නම් කොන්දේසියක් තියෙනවා. මොකද්ද කොන්දේසි? අපි අද පහන් දිගේ ප්‍රෝග්‍රෑම් එක බලද්දී ඒක බල බල කණ්ඩ කඩල සම්බල දෙන්න ඕන. ඔව්. කඩල හරි ඕන මලකඩයක් තම්බලා දෙන්නම්. ඉස්සෙල්ලා දර ටික පළල දීපන් මට. හරි හරි. දර බලලා දෙන්න. අපි යන් දර බලන්න. අපි යන් කෝච්චි. හන්සි අක්ක දැනටමත් හවුස් වයිෆ් කෙනෙක් වෙන්න හොඳට ට්‍රේන් වෙලා වගේ. ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ. අපි කවුරුත් අවාසනාවන්ත නෑ ටිකි. හරි වෙලාව ආවම හැමෝගෙන් වාසනාව පෑදෙනවා. එතකොට ඉතින් ඔයාට ඕන වුණත් වාසනාවෙන් පැනලා යන්න හම්බ වෙන්නේ නැහැ. වාසනාව ඔයාව හොයාගෙන එනවා. මෙයා මේ කියන්න දන්නේ මගේ මංගල දැන්වීම. ඩස්බින් එකට දාන්න අද උත්සාහය අසාර්ථක වුණා කියලා. මංගල දැන්වීම දැකලා අම්මට කියලා දෙන්නේ මොකක්ද කියලා දන්නවද? රටින්දලා ආවා නම් ඉතින් පුස්සූරෙක් වගේ මහත් වෙලා ඇති කියලා. අනේ අනේ ඇති ඇති. ඇඟ පාලනය කරද්දී ඉතින් කට පාලනය කරන්න ඉගෙන ගන්නෑ. මේ මල්ලි මොනවද කරන්නේ? ආ මේ එයා තව මාස දෙක තුනකින් රට යන්න ඉන්නේ අයියේ. ඒක හොඳයි. අපි වගේ අයට ඉතින් ගොඩ යන්න තියෙන එකම මාර්ගය ඕක තමයි. දැන් කොහරද යන්න ඉතාලි ඉන්නේ? මේ ඉතල්. පිට ගත කරලා තියෙන එකක්ේ
සෑහෙන කාලෙකට. කමනසි මේ හැමදේම කළේ එයාගේම හොඳටනේ. එයා හිතාගත්තාම චම්පියක් එක්කන් ගියේ. ආ මේ පොඩි කීගේ අර මේ පොල්පිටි හරක අන්නර පිළිකන්න බැතිතු වුණා. අනේ පුතේ ඒක පරිස්සමේ ආරන්තිය වන් පොඩි එකී ආපු වෙලාවක ඕක ඉල්ලයි. අපට සිරි ගජ සක්විති රජුගේ ඇඳගෙන මගුගේ කොට යන්න නැසි මං සීයලට කිව්වනේ මේ හැම ප්‍රශ්නයක්ම මම විසඳනවා කියලා. හෙට උදේ සීයල අවදි වෙන්නේ මේ කිසි ප්‍රශ්නයක් නැතුව. මම මෙච්චර කාලයක් මගේ ආරක්ෂාව ගැන හිතලා මගේ ගොඩක් දේවල් මුළු ලෝකෙම හංගන් ජීවත් වුණේ මින්දු. ඒත් මං හින්දා ඔයගොල්ලෝ කරදරේ වැටෙනවා දැක්කම මට මං ගැන හිතලා වැඩ කරන්න බෑ. මම යනවා මගේ සහෝදරයව හොයාගෙන. ඒ වෙලාවේ රත් වෙච්ච ලේවල උෂ්ණයට මමත් බට එක එක දේවල් කිව්වා තමයි. එහෙමයි කියලා උඹා දන්නේ කළු ගලක ඔලුව ගහගන්න දොතන්ට ගිහිල්ලා. මේ පිස්සු නැතුව මෙන්න මෙහාට වෙලා හිටපන්. එන ඕන වින්නහයකට අපි ඔක්කොම එකට මූණ දෙමු. නැසි මට උනත් ඉතින් හැමදාම හැංගිලා ජීවත් වෙන්න බෑනේ. සමහර විට මේ දේවල් සිද්ධ වෙනවා ඇත්තේ අපි දෙගොල්ලොන්ගෙම හොඳට. එහෙනම් මාත් එනවත් කියන්න. මින්දු රන්දියු කියන්නේ සතෙක්. මං ආස නැහැ ඔයා මේ සතා ඉස්සරහට එක්ක අය. ඒ සතාව බට මෙල්ල වෙයි කියලා උඹ හිතනවද? ඒ සතාව මෙල්ල කරන්න පුළුවන් මස්කටෝ මංගව තියෙනවා සී. මං ගිහින් රත්නත්‍රේ පීටින් උඹ ගිහින් මරේ පුතේ. මං කියපු දේවල් වලට උඹේ හිත රිදුනන මට සමාවයන්. මං ගිහින්නම් මින්දු. පරිස්සමෙන් ඉන්න.